ආයි බොවන් දුවේ පුතේ අද අපි කතා කරන්නේ උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ නිපුණතා අංක 12 යටතේ 7 වන පාඩම් වන ආරක්ෂිත ගෙවීම් යාන්ත්‍රණය පිළිබඳවයි. දුවල පුතාලා දන්නවා සාම්ප්‍රදායිකව පවත්වාගෙන ගිය බොහොමයක් ව්‍යාපාර ආයතන වර්තමානයේ වෙනකොට නූතන තාක්ෂණයේ මුසු කරගෙන තමන්ගේ ව්‍යාපාරික ලාභ උපරිම කරගෙන යන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි වර්තමාන පාරිභෝගිකයා භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීමේදී තමා භාවිත කරනු ලබන නවීන ගෙවීම් උපයෝගී කරගෙන භාණ්ඩ හා සේවා සඳහා මුදල් ගෙවීමට කටයුතු කරනවා. මෙන්න මේ මුදල් ගෙවීම තුළ ආරක්ෂිත ගෙවීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. දුවල පුතාලගේ විෂය නිර්දේශය අනුව අපිට කතා කරන්න තියෙනවා ආරක්ෂිත ගෙවීම් යාන්ත්‍රණ සංකල්ප හතරක් පිළිබඳව. පළවෙනි එක තමයි ගෙවුම් වාහල් දොර. දෙවෙනි එක ආරක්ෂිත ණයපත් ගෙවීම්. ඊළඟට තෙවන පාර්ශවීය පද්ධති සහ ශුද්ධ ණය ගෙවීම් කියන ආරක්ෂිත ගෙවීම් යාන්ත්‍රණ සංකල්ප අපිට කතා කරන්න තියෙනවා. ඉස්සෙල්ලාම බලමු ගෙවීම් වාහල් දොර නැත්තම් ගෙවීම් ద్వාරයක් කියන්නේ මොකක්ද කියලා. ඊ වාණිජ්‍ය සේවා යදවුම් සේවා සැපියුම් කරුවෙකු විසින් සැපයුම් ලබන වෙළඳ සේවාවක්. එය ඊ ව්‍යාපාර මාර්ගගත සිල්ලර වෙළෙන්දන් බ්‍රික් සහ ක්ලික් කිරීම හෝ සාම්ප්‍රදායික වෙළඳාම් කටයුතු සඳහා ක්‍රෙඩිට් කාඩ් හෝ ඍජු ගෙවීම් සැකසීමට අවසර දෙනවා. අපි දැන් බලමු ආරක්ෂිත ණයපත් ගෙවීමක් කියන්නේ මොකක්ද කියලා. ආරක්ෂිත ණයපත් ගෙවීමක් සඳහා ණයපත් ගෙවීම් කාඩ් පතක් භාවිත කරන්න සිදු වෙනවා. ණයපත් ගෙවීම් කාඩ්පතක් කියලා කියන්නේ කාඩ්පත් නිකුත් කරන්නාට දුන් පොරොන්දුව මත පදනම්ව භාණ්ඩ හා සේවා සඳහා වෙළෙන්දෙකුට මුදල් ගෙවීමට කාඩ්පත් හිමියාට හැකිවන පරිදි පරිශීලකයන්ට නැත්තම් කාඩ්පත් හිමියන්ට නිකුත් කරන ලද ගෙවීම් කාඩ්පතක්. දැන් අපි බලමු දුවේ පුතේ තෙවන පාර්ශවීය ගෙවීම් සකසන පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. වෙළඳ ගිණුමක් නොමැතිවද සබැදි ගෙවීම් බාර ගැනීමට ඉඩ දෙන සේවාවක්. මේකෙදී ඔවුන්ගේ වෙළඳ ගිණුම් භාවිත කරන්න ඉඩ සලසනවා. උදාහරණයක් විදියට අපිට PayPal ගන්න. ඊළඟට දුවේ පුතේ ශුද්ධ ණය ගෙවීම් Bitcoin. Bitcoin කියලා කියන්නේ ක්‍රිප්ටෝකරන්සියක්. හුවමාරු මාධ්‍යයක් ලෙස වැඩ කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන ඩිජිටල් වත්කමක්. මේකෙදී එක් එක් කාසි හිමිකාරීත්වය වාර්තා කිරීමට ඩිජිටල් ලෙජරයක් හෝ පරිගණකගත දත්ත ගබඩාවක් භාවිත කරනවා. ශක්තිමත් ගුප්ත ලේඛන භාවිතයෙන් ගනුදෙනු වාර්තා ඇතුළත් කිරීම සුරක්ෂිත කිරීම සහ අතිරේක ඩිජිටල් කාසියක් නිර්මාණය කිරීම හා පාලනය කිරීමද මෙමගින් සිදු කරනවා. අද අපි කතා කරේ උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ නිපුණතා අංක 12 යටතේ ආරක්ෂිත ගෙවීම් යාන්ත්‍රණය පිළිබඳව. දුවල පුතාලට නිපුණතා අංක 12 යටතේ ඇති අනිකුත් පාඩම් නැරඹීම සඳහා මගේ YouTube චැනලයට පිවිසෙන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.